අවසරයි මම අද කතා කරන්න යන්නේ මානව ජීව ක්‍රියාවලියට නැතුව බැරි දෙයක් ගැන අවශ්‍යම වෙන දෙයක් ගැන ඒ මොකක්ද ඒ තමයි මානව ශ්වසන පද්ධතිය මොකක්ද මේ මානව ශ්වසන පද්ධතිය කියන්නේ ඒ ගැන අපි තව ටික වෙලාවකින් බලමු ඊට කලින් මම කැමති පුංචි ප්‍රශ්නයක් අහන්න ඇයි මේ මිනිස් ආයතන සියලුම ජීවීන් ශ්වසනය කරන්නේ ඔවුන්ට ශ්වසනය නොකර ඉන්නම බැරිද මේ මිනිස් ඇතුළු සියලුම ජීවීන් ශ්වසනය කරන්නේ ඔවුන්ගේ ජීව ක්‍රියාවලියට අවශ්‍ය වන ශක්තිය ලබා ගන්න ඒ වගේමයි ජීවත් වෙන්න එතකොට ශ්වසනය කියන්නේ මොකක්ද කියලා ගැටලුවක් පැනගෙනම ඇති නේද ශ්වසනය කියන්නේ ආහාර හා ඔක්සිජන් ප්‍රතික්‍රියාවෙන් නිපදවන ශක්තියට අපේ ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ලබා ගැනීම හුස්ම ගැනීම නැත්නම් ආශ්වාස කිරීම කියලා අපේ ශරීරයට අවශ්‍ය නොකරන කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප පිට කිරීම හුස්ම පිට කිරීම නැත්නම් ප්‍රාශ්වාස කිරීම කියලා හඳුන්වන්න පුළුවන් ඉතින් මේ විදියට වායු හුවමාර වන පද්ධතිය අපේ ශරීරය තුළ තියෙනවා අන්න ඒ පද්ධතියට තමයි මානව ශ්වසන පද්ධතිය කියලා කියන්නේ මේ මානව ශ්වසන පද්ධතිය විවිධ වූ කොටස් තියෙනවා ඒ විවිධ වූ කොටස් විවිධ වූ කාර්යයන් තමයි සිද්ධ කරන්නේ අපි බලමු ඒ කොටස් මොනවද කියලා මුලින්ම නාස් කුටීරය අපේ මේ නහය තියෙනවා නේද නහය හිල් දෙකක් එහෙමත් නැත්නම් කුහර දෙකක් තියෙනවනේ අන්න ඒ හින්දා තමයි නාස් කුටීරය කියන්නේ මේ නාස් කුටීරයෙන් වාතය පෙරීම උණුසුම් කිරීම තෙතමනී එක් කිරීම කියන ත්‍රිවිධ කාරණා සිද්ධ කරනවා ඊට පස්සේ ඒ දැන් අපි කතා කරේ අපේ ශරීරයේ බාහිර තියෙන කොටසක් ගැනනේ අපේ මේ ශ්වසන පද්ධතියේ ගොඩාක් කොටස් තියෙන්නේ අපේ ශරීරයේ අභ්‍යන්තරව අපි බලමු ඒව මොනවද කියලා මුලින්ම ග්‍රසනිකාව මේ ග්‍රසනිකාව අපේ ආහාර මාර්ගයටත් අපේ ශ්වසන මාර්ගයටත් දෙකටම පොදු වෙච්ච කුටීරයක් ඊළඟට සොරාලය අපේ මේ උකුරු දණ්ඩ තියෙනවා නේද මේ උකුරු දණ්ඩේ හරිමැද ඇටයක් වගේ අහු වෙන්නේ අන්න ඒකට තමයි සොරාලය කියන්නේ මේ සොරාලයෙන් අපේ කටහඬ නිපදවනවා අපේ මේ කටහඬ නිපදවන සොරාලයේ සුර තන්ත්‍ර පිහිටනවා ඊට පස්සේ අපේ මේ ශ්වසන පද්ධතිය ශ්වාසනාලිකා කියලා නාලයක් තියෙනවා තින් මේ සොරාලයේ ඉඳන් ඒ ශ්වාසනාලිකා දක්වා යන නාලෙට ශ්වාස නාලය කියලා කියනවා මේ ශ්වාසනාලයේ පුරාවටම පටිපටි පිහිටනවා ඒ පටිපටි පිහිටපු නාලයෙන් පිට ගියපු නාලයේ අන්නස්සෝත්‍රය කියලා හඳුන්වන්න අපිට පුළුවන් ඉතින් මම කිව්වනේ අර ශ්වාසනාලිකා කියලා නාලයක් තියෙනවා කියලා මේ ශ්වාසනාලිකා අපේ මේ ශ්වසන පද්ධතියේ තියෙනවනේ මූලිකම කොටස ඒක තමයි පෙනහළු මේ පෙනහළු වලට වාතය රැගෙන යාම තමයි ශ්වාසනාලිකා මගින් සිද්ධ කරන්නේ ඉතින් ඊට පස්සේ මේ ශ්වාසනාලිකා වලට සම්බන්ධ වෙච්ච නාල පද්ධතියක් තියෙනවා අන්න එකකට අනුශ්වාසනාලිකා කියනවා ඒ අනුශ්වාසනාලිකා වල ගට්ට නම් වූ කුඩා බෝල පිහිටනවා මේ ගට්ට නම් වූ කුඩා බෝල වලින් අපේ රුධිරයට ඔක්සිජන් ලබා දීමත් ඒ රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පෙනහළු තුළ ලබා ගැනීමත් තමයි සිද්ධ කරන්නේ ඊට පස්සේ පශු කූඩුව මේ පශු කූඩුව පශු නම් වූ කොටස් වලින් තමයි හැදිලා තියෙන්නේ මේ පශු එක්කෙනෙක් අතර පේශි පිහිටනවා උරස් කුහරයෙන් වටත් ඒ වගේම අපේ පෙනහළුවටත් මේ පශු කූඩුව පිහිටනවා ඊට පස්සේ උරස් කුහරයත් උදර කුහරයත් වෙන් වෙන තැන මහා ප්‍රාචීරය නම් වූ කොටසක් පිහිටනවා ඉතින් මේ කතා කරපු හැම කොටසක්ම අපේ ශ්වසනයට උපකාර වෙනවා. ඒ හැම කොටසක්ම ආරක්ෂා කරගන්න අපි කටයුතු කරන්න ඕනේ. මම කියවනේ අර ශ්වාසනාලිකා මගින් අපේ පෙනහළු තුළට වාතය රැගෙන යනවා කියලා. අන්න ඒකට අදාළව ආකෘතියක් මම හැදුවා. මේ තියෙන්නේ එක. අපි උස්ම ගද්දී අපේ පෙනහළු පිම්බෙනවා. අපි උස්ම පිට කරද්දී අපේ පෙනහළු හැකිලෙනවා. ඒක තමයි මේ ආකෘතියෙන් පෙන්වන්නේ. ඔන්න බලන්නකෝ. එහෙනම් මම කිව්වා වගේ අපේ ශ්වසන පද්ධතියට උපකාර වෙන හැම කොටසක්ම අපි ආරක්ෂා කරගමු. මගේ කතාව අවසන්. ස්තුතියි.